අලුතෙන් ගහන්න. මේ විදිහට අලුතෙන් හදන කන්ෆර්මේෂන් එකද? මේ අලුතෙන් හදන්න බෑ. දැන් මම කියන්නේ මේ අපේ කස්ටමර් කෙනෙක් අපේ සීමා අපි අපේ රට ඇතුලේ මෙලෙසින් අබලම් වෙලා විශාල ලෙස අවදානම් සහිත පාලම් 30ක් පමණ තියෙනවා. මේ පාලම නැවත අලුත් වැඩියා කිරීම සඳහා නිසි ලෙස හඳුනගෙන මේ අපේ මාර්ග සංවර්ධන අධිකාරිය දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවේ ඉංජිනේරු මහතුරුන් විසින් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේවා සියලුම සැලසුම් හදලා තිබුණේ. නමුත් අවාසනාවකට COVID-19 වසංගතයත් ඊට පසුව රටේ ඇතිවෙන විශාල ආර්ථික අර්බුදයක් නිසා අපිට මේ කිසිවක් කරන්න මුදල් නැහැ. මුදල් නැතිකම තුළ සියලුම පාලම් ලංකා පුරා පාලම් 30ක් එන හිටලා තියෙනවා. පාරවල් ලක්ෂයේ වැඩපිළිවෙල හා අනිකුත් සියලුම පාරවල් තැනීම සම්පූර්ණයෙන් නැතර වෙනවා. ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් මූල්‍ය ආයතන වලින් ආධාර මත ලැබුණ ආධාර සියල්ල නතර වෙලා තියෙනවා. හේතුව ගත්ත ණය ගෙවීම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තෙක් අපි ඔළුවෙන් හිටගෙන ඉල්ලා සිටියත් ඒ ආයතන අපිට ණයක් දෙන්නේ නැහැ. අපේ රටේ ජනතාවත් අපි සියලු දෙනා තේරුම් ගත යුතු සත්‍යය තමයි මේ රට තුල මම්මාවත් විදුලිය, ජලය, ජලබස්නා, ජල ප්‍රවාහන ක්‍රම, යටිතල පහසුකම් සඳහා අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සෑම රජයක් විසින්ම ලබාගෙන තියෙන්නේ විදේශ ණය ආධාර යටතේ. දැන් විදේශ ණය ආධාර නොලැබෙන තත්වයක් තුළ මේ සියලු තත්වයන් ඇනහිටලා තිබෙනවා. නමුත් ඉතාම අවදානම් සහිත නිසා ජනාධිපතිතුමා විශේෂ මූල්‍යයක් වෙන් කරලා දීලා තියෙනවා තියෙන සම්පත් පාවිච්චි කරලා. අපි සතුව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන යකඩ, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව සතුව තියෙන යකඩ, එයින් ඉංජිනේරුවන්ගේ ශ්‍රමදායකත්වය යනාදිය ලබාගෙන පිරමැසුදායක ලෙස මේ තාවකාලික පාලමකුත් ඊට පසු වැල්ලවත්තට බම්බලපිටියට ස්ථාවර පාලම් දෙකකුත් ලබන වර්ෂය තුලදී නිම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලින් පසු මේ වර්ෂය අවසානයේ වන විට නොවැම්බර් දෙසැම්බර් මාසයේ වන විට ලංකාව පුරාම තියෙන මෙවැනි අවදානම් සහිත පාලම් සියල්ල 2024 වර්ෂයේ තුලදී කෙසේ වූ නිම කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් අද නිවාඩු දිනයක් වුණත් රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඉංජිනේරුවරු පැමිණිලා මේ ව්‍යාපෘති අද ආරම්භ කළා තියෙනවා. කෙටි කාලයක් තුලදී తాවකාලික පාලම අපි ඉදි කරමු. අධිවේගී මාර්ගය තුලත් පස්කන්ධ කඩාවැටීමෙන් ඉතාම ඉක්මනින් එක දවසක් ඇතුළත එක මාවතක යන්න පුළුවන් වෙන ආකාරයට සකස් කරලා තියෙනවා. අධිවේගී මාර්ගය තුල හා ඉන් පිටත නායන ස්ථාන පිළිබඳ ජාතික ගොඩනැගිලි පරිශන ආයතනයේ ජාතික අපදා කළමනාකරණ ආයතන කියන රාජ්‍ය ආයතන වෙනම සාකච්ඡා පවත්වනවා. මේ මෙවැනි ස්ථාන හඳුනාගෙන යම් යම් ප්‍රතිකර්මමය ක්‍රියාමාර්ග ගන්න ඒකටත් තියෙන ප්‍රශ්නේ තමයි ඒ හැම එකකටම අවශ්‍යයි මුදල්. ඉතින් රාජ්‍ය අයවැය තුල එවැනි මුදලක් වෙන් කරන්න ශක්තියක් නැහැ. මොකද රජයේ බදු ආදායම ප්‍රමාණවත් වෙන්නේ කරුණු දෙකකට පමණයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප්පා විස්රාම වැටුප් ගෙවන්නත්, ඊළඟට සමෘද්ධි ඇතුළු සානාධාර ගෙවන්නත් පමණයි 2022 බදු ආදායම ප්‍රමාණවත් වුණේ. ඉතුරු සියලු ටික කරන්න වෙන්නේ ආණ්ඩුව කවුරු කළත් ණය අරගෙන. ඉතින් මේ ණය නොදෙන තත්ත්වේ නිවැරදි කරගන්න තෙක් මේ සියල්ල පමා වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක කොළඹ නගර සභා සීමාව තුළ ඒ පිළිබඳ බලය තියෙන්නේ නගර සභාව. නගර සභාව විසින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. බස්රිය අනතුරෙන් පස්සේ ගසක්
බස් රථය තුළට කඩාවැටීමේ විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි වුණා. ඒ පිළිබඳ විශේෂ අවධානයක් කොළඹ නගර සභාව කරනවා. කොළඹ නගර සභාව සීමාව තුළ තියෙන මම්මාවත් තුත් අයිති වෙන්නේ නගර සභාවට, ආර්.ඩී. එක නෙවෙයි.